ඔබ වහන්සේ සුවපත් වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා. අවසරයි මහරහතුන් වහන්සේ. මගෙත් මේ ප්‍රශ්නය මේ ප්‍රේත භූතයන් පිළිබඳව මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි මේ වර්තමානයේ අපි දන්නා ගොඩාක් මේ ප්‍රේත භූත ප්‍රශ්න නිසා අසනීප වටපත් වෙනවා. ඒගොල්ලන්ට ගොඩක් මේ ඉගෙන ගන්න බෑ, නැත්නම් ලෙඩ රෝග වගේ ගොඩක් තියෙනවා. ඉතින් එයා ගොඩාක් විඳන් කරනවා මේ දේවාල වලට, නැත්නම් ගුරුන් වහන්සේලා පස්සේ ගිහිල්ලා. ඉතින් මගේ පළවෙනි ප්‍රශ්න තමයි සම්මතයෙන්ම ඔය බොහෝ දෙයක් බොහෝ කොටසක් තියෙනවා. ඒවා මේ ඔය භූත ප්‍රේත බලපෑම් නැති නෑ, ඒවා තියෙනවා. නමුත් 50%කට වැඩිය තියෙන්නේ කම්මාවරණ. තමන් පෙර කරකපු කර්මයක් තමන්ට ඵල විපාක දීලා. ඒව කම්මාවරණ. ඉතින් ඒක නිසා මේ කම්මාවරණ වලින් මිදී නිදහස් වෙන්නට මිනිස්සු හැටියට බෞද්ධ හැටියට තේරුම් ගන්න ඕන. කමා කරගෙන කැපකොට පින් අනුමෝදන් කළා පරම මෛත්‍රිය පැතිරීමෙන් කමාවරණ වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. එතකොට අර සුළු ලෙඩක් වුණත් තිබුණාම ඒකට බේත් අහනවා. කම්මාවරණ තියෙන තාක්කල් ලෙඩකට බේත් අහන්නේ නැහැ. එමේ ස්වාමීන් වහන්සේ, එතකොට ඒගොල්ලන්ගේ ශරීර වලින් අයින් වෙනවද? ශරීර වලින් අයින් වෙනවා තමන්ගේ හිත පිරිසුදු වූ ගමන්. ඔව් එහෙමයි. එමේ මම හිතන්නේ ස්වාමීන් වහන්සේ, මගේ දෙවෙනි ප්‍රශ්නේ නම් තිබුණේ මේකට පිළිතුරු ලැබුණා. මේ සිරි සද්ධර්මයට හොඳින් සවන් දීම තුළින් අපි යම් කිසි තත්වයකට මේ ආනපාන සති භාවනාව වගේ කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මෙහෙමයි, මේ බුද්ධ දේශනාව එහෙමයි. තං සුනාත සාදුකම් මනසිකරෝත බාසිතාමි. තුනම ඕන. සුනාත ධාරේත චරාත. එතකොට මේ ධර්මයේ හැසිරෙන්නේ නැත්නම් මේ අනුගමනීය ප්‍රතිපදාව අහලා දැනගෙන මේක අනුගමනය කළොත් විතරයි ප්‍රතිඵල. මේක ඇහුවට වැඩක් නැහැ. තං සුනාත විතරක් වැඩක් නැහැ. ධාරණය කරගත්තත් වැඩක් නැහැ. උපාධියට ලිව්වට වැඩක් නැහැ. මේක බාසිච්ඡාමීටි. එහෙම නැත්නම් මේ අනුගමනීය ප්‍රතිපදාව. දැන් මේකේ බුද්ධ දේශනාවේ තියෙන්නේ ආරබත නෙක්කමට යුඤ්ජත බුද්ධ ශාසනය. මේ ධම්ම විහාරී කියලා සූත්‍ර දෙකක් තියෙනවා සංයුක්ත නිකායේ. ඔය සූත්‍ර දෙකම මම මේ ධර්මාසනයේ ඉඳලා මේ ගිය 2021 විග්‍රහ කළා. මේ ධම්ම විහාරී සූත්‍රයේ තියෙනවා ඇත්ත වශයෙන්ම පුදුම ලස්සන කතාවක්. මේ කොයිතරම් පරියත්ති බහුල වුණත් යුඤ්ජත නැන්නම් එදෙන්න නැන්නම් අනුගමනීය ප්‍රතිපදාව ඒ පුද්ගලයා ධම්ම විහාරී නෑ. ඒ වගේම පරියත්ති බහුලෝ සංඤත්ති බහුලෝ සජ්ජාය බහුලෝ විතක්ක බහුලෝ එකම පුද්ගලයෙක්වත් ධම්ම විහාරි නෑ. යම්කිසි පුද්ගලයෙක් පරියත්ති බහුල නොවුනත් යුඤ්ජත බුද්ධ ශාසනය නම් අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් ඒ පුද්ගලයා සතර කමඨාන් කරනවා නම් ඒ පුද්ගලයා ධම්ම විහාරි වෙනවා, මාර්ගඵල ලබනවා කියලා බුද්ධ දේශනාවේ පැහැදිලිව සූත්‍ර දෙකක තියෙනවා. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා.